මගෙන් එක ඇත්තට ප්‍රශ්නයක් අහලා තියෙනවා. ආනාපාන සති භාවනාව තුළ විදර්ශනාව ප්‍රායෝගික කරගන්නේ කෙසේද? මේ මොහොතේ ආනාපාන සතිය වුණ කරන්නේ නම් නැහැ කියලා. එතකොට අපි කොහොමද ආනාපාන සතිය වැඩි යුත්තේ? ආනාපාන සතිය වඩන්න ඕනේ. ආනාපාන සති භාවනාව කරන්නේ ඉස්සර වෙලා නාසිකාග්‍රේ මුඛ නිමිත්තේ සිහිය තබා ගන්නවා. අපිට හිත තබා ගන්න හැටි කොහොමද කියලා තේරුම් ගන්න අපහසුයි නම් අපිට මෙහෙම කරන්න පුළුවන්. දැන් නාසයේ කෙළවරට හෝ තොල් දෙක ළඟට ඇඟිල්ල තියලා බලන්න පුළුවන්. ඇඟිල්ල තිබ්බම අපිට තේරෙනවානේ හිත එතනම තබාගෙන නිමින් අත ගන්නහකට. එතකොට ඔන්න සති නිමිත්ත හිත තියා ගන්නවා කියලා කියන්නේ අන්න එහෙම. ඒක දැන් අත ගතට පස්සේ අපිට හිත තියෙන තැන හිතෙන් අල්ල ගන්න පුළුවන් නේ. තේරෙනවද? අන්න ඒ විදිහටම හිත තබාගෙන ඉන්නකට කියනවා සති නිමිත්ත හිත තියා ගන්නවා කියලා. එතකොට ඒ දැනුම සහිතවම ඉන්නවා. ඔතන මුඛ නිමිත්ත හෝ මේ තොල්දක හෝ නාසිකාග්‍රය කියලා කියන්නේ සමහර කෙනෙකුට මෙහෙම හිත කරුවාම නාසය කෙරවල හිත තබා ගන්න හිතට හසු වෙනවා හොඳට ප්‍රකටයි. සමහර කෙනෙකුට තොල්දක ගාව හිත තබා ගන්න පුළුවන්. තොල්දක හිතට ප්‍රකටයි. දෙකම අවශ්‍ය නැහැ. කෙනා කෙනාට ප්‍රකට තැන නාසය කෙලවර හෝ තොල් දෙක ළඟ තමන් තමට ප්‍රකට තැන හිත යොමු කර ගන්නවා. එහෙම හිත යොමු කරගෙන සිහියෙන්ම ආස්වාස ප්‍රාස්වාස කරනවා. දැන් අපි කියමු මම මේ ඉදිරියෙන් තියෙන වටාපත දිහා බලාගෙන ඉන්නවා. වටාපත තමයි මගේ ඇස් දෙකට හොඳට හසු වෙලා තියෙන්නේ. නමුත් ඒක මේ ඉස්සරහෙන් කවුරු හරි කෙනෙක් එහාට මෙහාට ගියොත් මම කෙනෙක්ම ඔළුව උස්සලා එයා දිහා බලන්නේ නැහැ. යන්නේ දිහා බලන්නේ නැහැ. වටාපත දිහාම බලාගෙන ඉන්නකොට ඉදිරියෙන් එහාට මෙහාට කෙනෙක් යන බව මට පේනවා. දකුණු පැත්තට යනවා ගියාම එහෙමත් පේනවා. වම් පැත්තට ගියොත් එහෙමත් පේනවා. එතකොට මට මේ වටාපතත් පේනවා. මෙයා එහාට මෙහෙට යන එකත් පේනවා. එකට සිත් දෙක තුනකින් වුණාට මට එකට පේනවා වගේ ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ ආනාපාන සතිය වඩනකොට අර මම වටාපත දිහා බලාගෙන ඉන්නා වගේ හිත හොඳට හිතට මේ නාසය හෝ තොල් දෙක ඇති බව හොඳට හසු වෙනවා. ඒ දැනුමම තියාගෙන ඒ දැනුම තුළ ඉඳිමින්ම තමයි ආස්වාද ප්‍රස්වාස වෙන බව හිත යොමු කරන්නේ. එහෙම නැතුව ආස්වාස ප්‍රස්වාස වාතයට විතරක් හිත යොමු කරුවට මේ කමතහන වැඩෙන්නේ නැහැ. හිත ඒක අපේ හිතල හුස්ම ගන්න ගණයට යවෙනවා. එහෙම හිතල හුස්ම ගන්න ගියොත් මේ ඔළුව තද වෙනවා. ඔළුව කැක්කුම් ඇති වෙනවා. මේ හිර වෙනවා වගේ වේ. ආනාපාන සතිය වඩනකොට ඔළුව කැක්කුම් හෝ ඔළුව හිර වෙනවා ගතිය වගේ ආවහම තේරුම් ගන්න මේ ආනාපාන සතිය කමතහනට හිත තබපු ක්‍රමය වැඩක්. ඉතින් මේ කමතහනට හරියටම හිත තබුවොත් පටන් ගත්ත වෙලේ ඉඳන් මේ කය සැහැල්ලු වෙනවා. ඒ විදිහට ආනාපාන සතියේ හිත තබනවා. දැන් මේ සති කමතහන තුල නෑ විදර්ශනා කරනවා කියලා. එහෙම සති නිමිත්ත හිත සති නිමිත්ත කියලා මම හඳුන්වන්නේ මේ නාසය කියලා හෝ තොල් දෙක ළඟ හිත තබා ගන්න එක මිසක ආස්වාස ප්‍රස්වාස වාතය නෙමෙයි. සති නිමිත්ත හිත තබාගෙන ආස්වාස ප්‍රස්වාස වාතයට සිහියෙන් ඉන්නවා. සිහියෙන් ආස්වාස කරනවා, සිහියෙන් ප්‍රස්වාස කරනවා. එතන මේ ධර්මතා තුනම අපිට ප්‍රකටව හසු වෙනවා වගේ. එහෙම ඉන්නකොට
ආපහු අපිට ධර්මම නතු අතරලා අරමුණු පිට යනවා. ඒ පිට ගියාම ආපහු මතක් කරලා සත්‍ය නිමිත්තට ගන්න. ආයෙත් සිහියම අතට පස්සට කරන්න. මේ විදිහට තමයි සමතේ වඩන්නේ. එතකොට කලින් කලට පුළුවන් සති නිමිත්ත එහෙම හිත තබාගෙන ආස්වාද ප්‍රාසාද වාක්‍යයට සීයෙන් මේ ආනාපාන සති භාවනාව කරනකොට කරන ගම හිතට එක එක දේවල් මතක් වෙනකොට අර සති නිමිත්ත මොහොතකට නතර කරලා අර සිහිවෙච්ච ධර්මතා අපි කියමු අම්මා සිහි වුණා, ගෙදර මතක් වුණා, යාළුවෙක් මතක් වුණා කියලා ඒ එකින් එක නුවණින් සම්මර්ශනය කරලා බලනවා. මේ මනස ධර්මාරම්භන මනෝවිඥාන නිසා අම්මා කියන දැනගැනීමක් ඇති වුණා නේද? මනස ධර්මාරම්භන මනෝවිඥාන කියන මේ ධර්මතා නැතිනකොටම අම්මා කියන දැනගැනීම නැති වෙනවා නේද? තමා තුළම මේ අදහස ඇති වෙලා තමා තුළම නිරුද්ධුණා නේද? මේකද මනෝ සම්පස්ස නිසා හටගත්ත අදහසක් නේද කියලා මේ කුමන හෝ ආකාරයකට බැහැර කෙනෙක් හෝ දෙයක් මතක් වුණා නෙමෙයි තමන්ගේ මනසෙන් තමන්ගේම මතකය විතර්ක සිහි කරගත්තා. ඒ දැනගත්ත දැනගැනිලා ඇති වෙන්න හේතු වෙච්ච උපකාරී වෙච්ච ස්කන්ධ ටික තමන් තුළම නිරුද්ධ වෙනවා කියන නුවණ යොද. බැහැර තියෙන්නේ කියලා කෙනෙක්දි බැහැර තියෙන්නේ කියලා හිතෙද්දි නෑ තමන් තුළමයි හටගත්තේ කියලා බල බල හිතවලන නෑ ඒ වුණාට බැහැර තියෙනවද කියලා හිතනකොට අපි කියමුකෝ අම්මා කියලා මතක් වෙනකොට අම්මා කියන එක මේ තමන් තුළම හටගෙන නිර්දේශ එකක් නේ කියලා හිතනවා. නෑ ඒ වුණාට බැහැරක් ඉන්නවනේ කියලා හිතේ. නෑ ඒ වුණාට බැහැරක් ඉන්නවනේ කියන එක හිතෙන්නේ මෙතන නේද කියලා ඒ උපදින විතරකයට විතර්ක කරන එකද මෙතනයි උපදින්නේ කියලා බලනවා. ඒ විදිහට බලනකොට මේ බැහැරට නොයාම හිත වැඩෙනවා. හිත සමාධි වෙච්ච දවසට අපිට පේනවා බැහැර අපේ හිතන විදිහ යමක් නැහැ කියන එක. ඒත් බැහැර තියනවා කියන හුරුව නිසා එකින් එක එහෙම නැහැ කිව්වට ඒ වුණාට තියෙනවනේ කියලා ඒ වගේ හිතන හිතට ප්‍රශ්න කරමින් උපදිනවා. බැහැර ඇති බවට උපදින දේ බැහැර යමක් තියෙනවද මේ මනස තුල තියෙනවා කියලා නුවණින් සිහි කරනකොට ඒකට ප්‍රතිවිරුද්ධව මනසින් උපදින දේ මේ එකින් එක මනසමයි කියලා ඔප්පු කරගන්නවා. ඔප්පු කරගෙන ආපහු භාවනා කරනවා. හිත වඩනවා. ආපහු හිත වඩනවා නුවණින් සම්මර්ශනය කරනවා. මේ විදිහට සමථ විදර්ශන යුගනද්ද වඩනවා. එතකොට නමුත් මට මේ සිහිය සම්බන්ධව කියලා දෙන්න කරුණු ටිකක් තියෙනවා. මේ ප්‍රශ්නයකට උත්තරවලට ඉස්සෙල්ලා මම මේ ටික ටිකක් කියන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ චප්පානක කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ පෙන්වන සත්තු හය දෙනෙක් ගැන නරියෙකුයි බල්ලෙකුයි කිඹුලෙකුයි නායකුයි කුරුල්ලෙකුයි වඳුරෙකුයි මේ සත්තු හය දෙනා අරගෙන සත්තු හය දෙනාගේ නැටි කෙරවල් හයේ වර්ග කෙරවල් හයේ ලණු කැලි හයක් බඳිනවා. ඒ ලණු කැලි හයේ ඉතුරු කෙරවල් ටික අරගෙන එකට ගැටයක් ගහලා අතාරිනවා. තේරුම් ගන්නවලු කිවි. දැන් මෙහෙම ගැටයක් ගහලා අතාරියාම නානා අදහස් තියෙන නානා ගති තියෙන සත්තු හය දෙනානේ. දැන් නය අදින උඹාට යන්න, කිඹුලා අදින වතුරට යන්න, නරියා අදින සොහොනට යන්න, බල්ලා අදින ගමට යන්න, කුරුල්ලා අදින අහසට යන්න, වඳුරා අදින කැලේට යන්න. දැන් ලොකු කලබැගෑනියා, ලොකු ආරවුලක්. ඉතින් මෙහෙම එහාට මෙහාට ඇදලා ඉඳලා එක්කෙනෙක් බලවත් වුණොත් අනිත් අය දුබල වුණොත් ඔක්කොම ටික ඒ පැත්තට ඇදගෙන යනවා. බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් පෙන්නවා සාමාන්‍ය ලෝකයාගේ මනස. දැන් මේ පින්වතුන්ටත් මේ පින්වතුන්ගේ ජීව දරුවා කටයුතු කරන කොට මනස. නානා ගති ඇති නානා අදහස ඇති සත්තු හය දෙනා වගේ තමයි
ඇහැ කන දිව නාසය ශරීරයේ මනස අර නරියට හොනට යන්න බල්ලා ගමට යන්න අදිනවා වගේ ඇහැ අදින රූප බලපං ගම අදින සද්ධාහන නාසය අදින ගඳු සෝත ලබන් දිව අදින රස පැත්ත කාය අදින ස්පර්ශ ලබන් හිත අදින ධර්ම ආරම්මනවල ඉතින් දැන් ලොකු කලබ ගැන්නේ ලොකු ආනවුලක් නොසන්සුන්කම යමක් යමෙක් යමෙක් මෙතන බලවත් වෙයිද ඔක්කොම ටික ඒ පැත්තට ඇදගෙන යනවා රූප බලන්න තියෙන හේතු ටික සම්පූර්ණ වුණොත් මොකද වෙන්නේ ඔක්කොම ටික ඇදගෙන ඒ පැත්තට යනවා ඔන්න පිච්චර බලන අය පැත්තට සද්ධාහන තියෙන හේතු ටික සම්පූර්ණ වුණොත් මොකද වෙන්නේ ඔක්කොම ටික ඇදගෙන ඒ සතා ඒ පැත්තට යනවා දැන් මේ දෙන්නේ මොකද්ද ලෝකයාගේ මනස දැන් අපි සාමාන්‍ය බණ භාවනා නොකර ඉන්නකොට ගෙදර දොරේදී ඔන්න ඔය පැවැත්ම තමයි හැමෝගෙම තියෙන්නේ. ඊට පස්සේ දෙවනියට බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානේ වඩන්න උපමාවක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දෙන්නේ. දෙවනියට බුදුරජාණන් වහන්සේ උපමාවෙන් දෙන්නවා නානා අදහස් ඇති නානා ගති ඇති අර සත්තු හය දෙනාගේ නැටි කලවර කෙරවල වල හය අර වගේ ලනු කැලි හයක් බඳිනවා. බඳලා ඉතුරු ලනු කෙරවල හය කණුවක බඳිනවා. දැන් බඳහම ඉස්සල්ලා වගේ එහාට මෙහාට අදගෙන යන්න උත්සාහවත් වෙනවා. උත්සාහවත් වුණාට අදගෙන යන්න පුළුවන්ද? බෑ. ඉතින් මෙහෙම උත්සාහවත් වෙලා අදගෙන යන්න බැරි කම හින්දාම එයා මොකද කරන්නේ? කනුව මුලම ඉන්නවා. ඒ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මම සතර සතිපට්ඨානේ තැඹකට උපමා කරමි. කනුවකට උපමා කරමි කියලා. ඇදගෙන ගියාට ඇදගෙන යන්න බෑ. කනුවේ බැඳලා හින්දා. දැන් හොඳට බලන්න ඕගොල්ලෝ භාවනා කරන්න ගියාම ඕගොල්ලන්ගේ මනසට මේ සතර සතිපට්ඨානේ තැඹක් වගේ අහුවෙලා තියෙනවා. අපි මෙහෙම කියන්න. ඔයගොල්ලෝ බුදු ගුණ හෝ අසුබේ හෝ මරණය හෝ පැයක් විතර භාවනා කරනවා කියන්නකො. පැයකින් පස්සේ නැගිටියට පස්සේ ආපහු අර සත්තු ඇදගෙන යනවා වගේ නේද? ඒ පැය භාවනා කරනකොට ඒ විදිහටම කොහටවත් දුවන්නේ නැතුව මනස පවතිනවා. ඒ පැය හරි දෙක හරි භාවනා කරලා නැගිටියට පස්සේ අර සත්තුන්ට ඇදගෙන යන්න බැරි විදිහේ උපකාරක ධර්මයක් අපිට ලැබිලා තියෙනුන්නේ අර පැයක් භාවනා කරපු එකෙන් එකේ ප්‍රතිඵලය කියලා කියන්නේ පැය තුල හොඳට හිටියා කියන එක නෙමෙයි. මේ ඇහැට ගන්න දිවට නාසයට ශරීරයට එක එක අරමුණු හම්බ වෙද්දී ඒව ඔස්සේ ඇදගෙන යන්න බැරි විදිහට සීය හුරු වෙන ගතිය තියෙනවා. එකතන ඉඳගෙන ඉන්නකොට කරන භාවනාවෙන් හිත දුවන්නේ නැතිකම මත රාග දේශ මොහ නාපු කම මත කමඨහන වැඩෙනවා. කමඨහන සමුද්දයි කියන්නේ ඒ එකතන ඉඳලා කරන දෙයින් තමන් එදිනෙදා ගත කරන ජීවිතයේ තමන්ව ආරක්ෂා වෙන බව මත රාග දේශ මොහ අඩු වෙන බව මත තමන්ට සිහිය කියන එක අරමුණු හම්බ වෙද්දි පිළිතුරගෙන ඉන්න පුළුවන්කම මතයි භවනාව සම්මුද වෙනවද නැද්ද කියන එක තියෙනවා. තේරුණා කියන්නේ ඒ හිඳයි මම කියන්නේ ඔයගොල්ලෝ සත්‍ය නිමිති හිත සබාගෙන මෛත්‍රී භාවනාව කරන්න පය මම මේක කියන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ පැයකින් පස්සේ මෛත්‍රී භාවනා කරලා නැගිට්ටත් මේ හිත සත්‍ය නිමිති තුළ තියෙන හුරුව හිතිනවා අය මම. ඊට පස්සේ ඕගොල්ලෝ හුරු වෙන්න ඕනේ එක තැනක පැයක් ඉඳලා සත්‍ය නිමිති තුළ හිත හුරු වෙන විදිහට අර මනසිකාරය කළේ